මහා පරිමාණ බදු පුළුකාරයන්ට හෙටානිද නඩු වැටෙනවා කියලායි අද දවසේ කියන්නේ. අවසන් සිහි කැඳවීමත් යවලා තියෙනවා. සාමාන්‍ය පෙළෙන් උපාධියට ප්‍රවේශයක්. ඊසොෆ්ට් මෙට්‍රෝ කැම්පස්. මොකද මේ සම්බන්ධයෙන් කියලා තියෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මියගෙන ප්‍රධාන චාරෝපවත්තාවක්. මෙසේ බදු පැහැර හරින ලද එකම එම සමාගම් පසුගිය දිනවල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කැඳවලා අදාළ බදු මුදල් ගෙවන්න කියලා සිහි කැඳවීම කරලා තියෙනවා. නමුත් ගෙවලා නැහැ. රුපියල් බිලියන 3.5 වැට්බදු මගහැරීමත් එක්ක චෝදනා ලද අර්ජුන් ඇලෝෂියස් මේ බදු මුදල් උසාවියේ නීතිමය ක්‍රියාවලිය හරහා නුදුරේදීම ගෙවීම කටයුතු සිදු වෙයි කියන එක තමයි අද දවසේ මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කළ තියෙන්නේ. මම එකක් කියන්නම්. දැන් ඔය 3.5 බදු පැහැර හැරලා මම එදත් කිව්ව එකයි ඔය බදු මුදල් ගෙවන්න නැතුව හිටියා කියන කාරණේට තමයි මාස 6ක් දඩුවම් දීලා තියෙන්නේ. එතකොට ඇලෝෂියස් මහත්මයා ඇතුළු කණ්ඩායමට අද හිරගත වෙලා මේ විතරක් නෙමේ වැඩපාටියට දාලා වැඩ කර කර ඉන්න වෙලා තියෙන කල්දේරම් බත් කකා ඔය මේ කියන නඩු කටයුත්තේ අදාළ තැනට නොගෙවීම නොයෑම කියන කාරණේ විතරයි. බදුත් ගෙවන්න තියෙනවා. තන අනිත්‍යයටත් ගෙවන්න වෙන්න පුළුවන්. නොගෙවුවොත් ආවෙ නැත්තම් තව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ අතර මේ බදු එකතු කිරීම ගැන කියද්දී ද ඩේලි මෝනින් පුවත්පතේ බිස්නස් එකේ අද ඇතුළු පිටුවක දක්වලා තියෙන කෑල්ලක් මම උපුටා දක්වනවා. මොකද මම මේක ඇතුළෙන් උපුටා දක්වන හේතුව තමයි ද ගවර්න්මන්ට් රෙවෙනියු අප් බයි ඕවර් 40% කියලා අද දවසේ වාර්තා කරලා තියෙනවා. ද ගවර්න්මන්ට් ඔෆ් ශ්‍රී ලංකා හැස් රිපෝර්ටඩ් රයිස් ඉන් රෙවෙනියු ෆෝ ද ෆස්ට් 8 මන්ත් ඔෆ් 2024 විත් ද ටෝටල් ගවර්න්මන්ට් රෙවෙනියු ඉන්ක්ලූඩින් ග්‍රාන්ට්ස් ඉන්ක්‍රීසින් බයි 40% කියලා. මේ අනුව තමයි අපිට වාර්තා වෙන්නේ ලංකාවේ සමස්ත ආදායම ඉහළ ගිහිල්ලා තිබෙනවා 46.5%. තර්කයක් විදිහට ගත්තොත් මේ ප්‍රමාණය රුපියල් බිලියන 2565ක් ඒ අනුව ගිය අවුරුද්දේ තිබිච්ච තත්ත්වෙත් එක්ක ඒ කියන්නේ ගිය අවුරුද්දේ මේ කාලෙ තිබ්බේ රුපියල් බිලියන 1826යි සේම් පීරියඩ් එකට ගත්තාන් පස්සේ මෙතන 140ක වැඩිවීමක් පෙන්눔 කරලා තිබෙනවා. මේක ඉතින් හොඳ තත්ත්වයක්. මේකේ සම්පූර්ණ වැඩිම ආදායම ලැබලා තියෙන්නේ මේ ටැක්ස් කලෙක් ඒ කියන්නේ බිලියන ගානම ලැබලා තියෙන්නේ බදු ආදායම එකතු කිරීමෙන් කියන එකත් ඔබට සිහිපත් කර යුතුයි. අතුල් පිටුවක් කොනකින් ගත්තත් මේ කතාව වැදගත් ඉඳ මතු කරේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.